රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදී හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත පුංචි ඡන්දය අත්හිටුවන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් කොමිසම මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරන්න හිට සූදානම් ෆැක්රල් සංවිධානයෙන් විශ්වාසය निष्पादन मध्यम Kim is under no man but under the god and the law kiyala penwanna puluwan neetiyata udin inna vidhayaka kramaya wenas kirima sandaha u buddhimathunge kriyaadhamayakata kaalayai me ada telivekiyen deshiya puwath wetatai dan avadanaya palatpalana chanda vimasima pavathwima athiduwime reet aajñawak mathiwarna komisamata nikut karana lesa illa shreshtha adhikaranayata petsamak idiripat wi thibenawa ඒ ඉදිරිපත් කර ඇත්තේ විශ්‍රාමික යුද හමුදා කර්නල් වරේක් මේ අතර පළාත්පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම හෙට ප්‍රකාශයට පත් කරනු ඇති බවයි පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතු අත්හිටුවීමේ රේට් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන්නේ විශ්‍රාමික යුද හමුදා කර්නල් වරේකු වන ඩබ්ලිව් එම් ආර් විජේසුන්දර විසින් මෙහි වග උත්තර කරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිච නිමල් පුංචිහෙවා ඇතුළු එහි සමාජිකයින් අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා පෙත්සම් කරු කියා සිටින්නේ පළාත්පාලන මැතිවරණයේ පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම පිළිබඳව තමන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ බවයි ඒ අනුව අදාළ මැතිවරණයේ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය වෙන බවට මැතිවරණ කොමිසම විසින් තමන්ට දැනුම් දුන්නේයිද පෙත්සම් කරු පවසනවා රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බරපතල කොන්දේසිද පනවා තිබෙන මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බවයි පෙත්සම් කරු පෙන්වා දෙන්නේ පළාත්පාලන ආයතනවල මේවන විට සභිකයින් 8711 දෙනෙකු සිටින අතර එම සංඛ්‍යාව 3න් 1ක් දක්වා අඩු කළ යුතු බවට සාකච්ඡාවක් මත වී තිබෙන බවත් පෙත්සම් කරු පවසනවා මෙම තත්ත්වය යටතේ පළාත්පාලන මැතිවරණය පැවැත්වීම තුලින් රටට හෝ ජනතාවට කිසිදු යහපතක් අත් නොවන බවයි පෙත්සම් කරු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අදාළ මැතිවරණ කටයුතු සිදු කිරීම වැළැක්වීමේ රේට් ආඥාවක් මැතිවරණ කොමිසමට නිකුත් කරන ලෙසටයි පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා තිබෙන්නේ මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් හෙට දිනේදී මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි ෆෙඩරල් සංවිධානය පවසන්නේ මේ වන විට අපිට විශ්වාස කටයුතු විදිහට වාර්තා වෙලා තිබෙන ආකාරයට පළාත්පාලන මැතිවරණය හෙට දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි මැතිවරණයේ වැළැක්වීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගයක් තමයි මේ සඳහා ගත හැකි අනිත් විකල්පය හැටියට අපිට පේන්නේ දැනටමත් ඒ සඳහා යම් පාර්ශවයන් අධිකරණයට යන්නට සූදානම් බව जनताजातंत्रवादी හතරවෙනි දින මැතිවරණය ප්‍රකාශයට පත් වෙයි කියලා මොකද අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ වුණාට ආරම්භ වූ පමණින් මැතිවරණ ක්‍රියාවලිය නවත්වන්නට කිසිදු හේතුවක්
පුළුවන්කමක් නැහැ. මොන සංවාද මේ රටේ ක්‍රියාත්මක වුණත් හතර වෙනිදාට මැතිවරණය ප්‍රකාශයටපත් වෙලා මාර්තු 19ට කලින් පළාත් පාලන සභිකව තෝරාපත් කරගන්නට අවශ්‍ය වැඩපිළිවෙල සකස් වෙයි කියලා ඒකට බාධා වෙන ඕනම කාරණයක් සම්බන්ධයෙන් කෆ්‍රන් සංවිධානයේ ඍජුව ඒ වෙනුවෙන් පෙනී සිටිනට කටයුතු කරනවා. බිත්තර අර්බුදය විසඳන්න රජය විවිධ පැලැස්තර විසඳුම් ගෙන ආවා. ගැසට් ගැහුවා, රිවර්ස් කළා, මිලාඩු වැඩි කළා, නිෂ්පාදකීන්ට තරවටු කළා. ඒත් කිසිම විසඳුමක් ලැබුණේ නැහැ. අන්තිමේදී කවදාවත් නැතුව මෙච්චර ඩොලර් අර්බුදයක් තියෙන රටේ බිත්තරෙත් රටින් ගෙන්නන්න සිද්ධ වුණා. කොහොම වුණත් නිෂ්පාදකීන් චෝදනා කරන්නේ ඇමතිවරයාගේ කූට උපක්‍රමයක් නිසා මෙවැනි අර්බුදයක් නිර්මාණය වූ බවයි. රටින් ගේන ඇමතිගේ බිත්තරේ රුපියල් 25ට දුන්නොත් තමන්ගේ බිත්තරේ රුපියල් 20ට දෙන බවටයි ව්‍යාපාරිකින් අද අභියෝග කළේ. දිනකට දෛනික බිත්තර පරිභෝජනය 180 පණිනවා. මාසයකට බිත්තර අවශ්‍යතාවය බිත්තර 180 වැඩි කිරීම දින 30. ඒ කියන්නේ බිත්තර කෝටි 24ක් ඕන වෙනවා. එක බිත්තරයකින් රුපියලක කොමිස් එකක් ගත්තත් කෝටි 24ක් මාසයකට කොමිස් හම්බෙනවා. බිත්තර පිටරටින් ගේන්න ඊයේ දින ලැබුණු කැබිනට් අනුමැතියත් එක්ක අලුත් කෝටිපති ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් බිහිවේවි නේද? කිසිදු බිත්තර හිඟයක් නොතිබුණු රටක මෙසේ බිත්තර මිල ඉහළ යාමට නිවැරදි හේතු හඳුනාගන්නේ නැතිව බිත්තර පිටරටින් ගේන තැනටම දැන් රටපත් කරලා ඉවරයි. බිත්තර නිෂ්පාදකීන් පවසන්නේ මෙලෙස පිටරටින් බිත්තර ගේන්න රාජ්‍ය ගත්ත තීරණය තුළින් බිත්තර නිෂ්පාදකීන් අධෛර්යමත් වන බවයි. මේ අතර ආර්ථික මධ්‍යස්ථාන වෙත අතරමැදියන් නොමැතිව ඍජුවම බිත්තර ලබා දීම බිත්තර නිෂ්පාදකීන් අද ආරම්භ කළා. අද නාරායම්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙත රුපියල් 53ට බිත්තර ලබා දුන්නා. ඒ අනුව පාරිභෝගිකයින්ට රුපියල් 55ට බිත්තර මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙහෙම ලැබෙනවා හොඳයි. ඉතින් ඉස්සරහට කොමුනෝ ඉදන්නේ නැහැ ඉතින්. 55ට බිත්තර හම්බුණා. 55ට හම්බුණා. කාර්ලරයක්. දැන් කීයටද ගත්තේ බිත්තර? 55යි. 55ට හම්බුණාද? හොඳයිද මේ ක්‍රමේ? හොඳයිද එහෙම? මේ ක්‍රමේ හොඳයි. මෙහෙට විතරයි නේද ලංකාවේ අනිත් පළාත්වල. මේ අතර බිත්තර නිෂ්පාදකීන් වෙළඳ අමාත්‍යවරයාට ඍජුවම අද චෝදනාවක් කළා. හැබැයි ලොකු බිත්තර හිගයකට මවා පාන්න මූලික ආරම්භකරු වශයෙන් ඇත්තෙම මම කියනවා පැහැදිලිවම පාරිභෝගිකයෙක් තමයි මේක කළේ. මේ බිත්තර රුපියල් 55ට 60 65ට ඇත්තෙම මම හිතන්නේ මේක කළුකඩකාරය තමයි හුඟක් කෙරුවේ. ගොවියගෙන් රුපියල් 50ට ගෙනල්ලා මේක 65 දක්වා 70 දක්වා ගියා. කොටසක් මෙහෙම වික්කා. මේ බිත්තර ජායල ප්‍රදේශයේ ඉන්න කූල් රූම් දාන මේ ඇමතුමාගේ ඥාති 7 දෙනෙක්. මේ ඥාති 7 දෙනා මේ පාරිභෝගිකයට මේ බිත්තරයක් රටින් ගෙනවට කන්න හම්බෙන්නේ සේරම කූල් රූම් වල ගෙනල්ලා මේ දවස් මේ වෙනකොටත් දාලා ඉවරද දන්නේ. ඉතින් ඒවා ගෙනල්ලා අවුරුද්දට අය මේ බිත්තර මිල වැඩි කරගන්න දැන් මේ ජාවාරම තමයි කිරුවේ. මේක එදා ඉඳන්ම මේ ජාවාරම කරගෙන ඇවිල්ලා බැරි තැන රටින් පිටර කියන තැනට හරියටම යාගේ උත්තරේ දැන් ලියුණ අයරයි. නලින් මේ ප්‍රනාන්දු වෙනද මේ වෙනදා වාරිභෝග අමාත්‍යරයා මේ දාපු මේ මාධ්‍ය සම්දර්ශන ඒවා. මහ පොළේ යථාර්ථය මේක නෙමෙයි. හැබැයි මම කියන්නේ අපේ අතරමැදිව ඇවිල්ලා මේ රටේ පිටර පැවතිච්ච පිටර හිගෙත් එක්ක වැඩි මිලන මේ කඩවල වල පිටර දුන්නා. ඒ තමයි ඇත්තටම කඩේ හිමියරත් කරන්න දෙයක් නැහැ. මේ මොනිටර පිටර දුන්නා රුපියල් 2ක් තුනක් මේ මිනිහට ලාභයක් ගන්න බෑ. මෙයාලා 60 62කට පිටර එකද. අපි එනකොට මෙතන 62 යද බෝට්. දිරියේදී තාම බිල පල්ල හැටෙනවා. පෙබරවාරි මාසේ 10 15 වෙනකොට මේ රටේ මිනිහට රුපියල් 40ට මේ පිටර කන්න පුළුවන් වෙනවා. වෙනදා පාරිභෝග අමාත්‍යවරයා ගැසට් එක අයින් වෙච්ච ගමන් එයාගේ රෙද්ද ගැලවුණා. මේ රටේ මිනිස්සුන්ට මේ ඇත්තටම පිටර වල හිගයක් මේ රටේ නැහැ. මේ රටේ පිටර සුවම් පොසිලා දිවිත රටා වෙනද මෙතුමාගේ මෙතන ඩීල් එකක් තියෙනවා පැහැදිලි අපිට දෙන්න. මොකද දිස්ත්‍රික් අවසානයේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කොහොම හරි අවුරුදු 2ක් 3ක් ඇතුළේ කැමිට නැමෙතන හම්බුණා. එයා දන්නවා මෙයාගේ ජීවිතේ මෙතනින් ඉවරයි දේශපාලන ජීවිතේ. ඒ නිසා එයා බලනවා මේ වෙලාව එයාට සමීපතම කීප දෙනෙක් එකතු කරගෙන මේ වෙනකොට අපිට දැනවත් ආරංචි ලැබුණා. 16 එක දෙනකොට හරි 17 ජාල ප්‍රදේශ නියෝජනය කර කීප දෙනෙකුටත් එක්ක මේ ටෙන්ඩරේ දීලා මේ අපිත්තර ගේන්න. ඒතකොට ඒ හරහා එයා කොමිස් එක ගන්න සාක්කුව දා ගන්නවා. එයාගේ දේශපාලන ජීවිතේ ඉවර වුණාට එයාට තම ජීවත් වෙන්න කාලයක් තියෙනවා. ඒ ජීවත් වෙන්න කාලෙට මුදල් හොයාගන්න එතුමාලා ගහන ඩීල් එක තමයි මේක. රටින් බිත්තර ගෙන්නුවට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා බිත්තර ගෙනවා කියලා අපිට බිත්තර මිල අඩු කරන්න ක්‍රමයක් නැහැ. හැබැයි එයා මේ වෙළඳ පොළට බිත්තර ගෙනලා කොයි වෙලේ හරි දායිනේ. හැබැයි මේ වලල්ල ගහලා මේ බිත්තර ටික මාකට් එකට දාපු උදාට අපේ කර්මාන්ත විනාශ කරන්න හැදුවොත් අපේ බිත්තර මිල එයාට වැඩි රුපියල් 5ක් කරේ අපි අඩු කරන අපිට පුළුවන්. අපිට හැකියාව තියෙනවා. ඒ කියන්නේ විදිබහට වික්කත් ඔබතුමාලා විශ්සර අපි විශ්සර දෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒක කරනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන මුළු රටටම නිරන්තරයෙන් ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
1977 ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව, ඒ කියන්නේ වත්මන් ජනපතිගේ මාමට 6න් 5ක බලයක් මේ රටේ ජනතාව දුන්නනේ නේද? ඒ කියන්නේ 1977 දී එක්සත් ජාතික පක්ෂය 6න් 5ක බලයක් සහිත ආණ්ඩුවක් හැදුවනේ නේද? ඒ ආණ්ඩුව අපේ රටේ ජනතාවට දුන්න අමතක කරන්න බැරි අදටත් විඳවන සාපේ තමයි විධායක ජනපති බලතල සහිත ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව. ඒක හැදුවා කිව්වේ නම් අර ප්‍රංශයේ ඩිගොල් ජනාධිපතිගේ ව්‍යවස්ථාවට අනුව කියලා තමයි එදා ජේ.ආර්. ජයවර්ධන කිව්වේ. ඇත්තටම මේ රට අදත් විඳවන එක් ප්‍රධාන සාධකයක් තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය. ආඥාදායකින් රාජ්‍ය පාලනය කළ අවස්ථාවලදී ඔවුන්ගේ දර්ශනය වුණේ king is under no man යන්නයි. ඒ කියන්නේ රජු කිසිදු මිනිසෙකු යටතේ නැති බවයි නේද? රජු යටතේ මිනිස්සු ඉන්නවා, නමුත් රජු කිසිදු මිනිසෙකු යටතේ නැති බවයි නේද? රජු යනු දෙවියන්ගේ නියෝජිතයා කියලා තමයි එදා ජනතාවට විශ්වාස කරන්ට සැලැස්ුවේ. ලෝකයේ පුරාම රජවරුන්ගේ පාලනයත් එක්ක මේ සංකල්පය තව තවත් මුල් බැසගත්තා. රජු යනු දෙවියන්ගේ නියෝජිතයා නේද? එහෙම තමයි ඒ සංකල්පය ගොඩනැගුණේ. මේ දේවරාජවාදයට, ඒ කියන්නේ ආඥාදායකයා දෙවියන්ගේ නියෝජිතයා කියලා හදාගෙන තිබුණු කන්සෙප්ට් එකට මුලින්ම නීත්‍යානුකූලව චැලෙන්ජ් කළේ, අභියෝග කළේ නීති විශාරදයෙකු හෙන්රි බ්‍රැක්ටන්. ඒ වර්ෂ 1210 නේද? බොහෝ ඈත කාලෙකදී තමයි ඒක වුණේ. එංගලන්තයේ ඩෙවෝන් කියන ප්‍රාන්තයේ උපත ලද ඔහු නීති විශාරදයෙක් හෙන්රි බ්‍රැක්ටන්. ඔහු මෙන්න මෙහෙම පැවසුවා. "King is under no man, but under the God and the law." ඒ කියන්නේ රජු මිනිසෙකු යටතේ නොහිටියත් ඔහු දෙවියන් සහ නීතිය යටතේ සිටිය යුතුයි කියලා. දෙවියන්ට හෝ නීතියට උඩින් නෙවෙයි රජුන් සිටිය යුත්තේ කියන එක තමයි ඔහු එදා කතා කළේ. ඒ කියන්නේ under the God and law. දැන් ඔය ඈත අතීතයේදී රජුන් දෙවියන්ගේ නියෝජිතයා කියලා පිළිගත්තේ නැති මිනිස්සුත් ඉතින් ඔය අහම්බෙන් හිටියා. හොඳේ ආන් ඒ මිනිස්සු සමහර වෙලාවට රජු හා ආයුධ සන්නද්ධව සටන් දුන. හරිද? අපේ ඉතිහාසෙත්, ලෝක ඉතිහාසෙත් ඒ වගේ මිනිසුන් ගැන සඳහන් වෙනවා. අන්තිමට මේ රජවරුන්ව නීතිය යටතට පත්වෙන අපූර්ව අවස්ථා කීපයක් ලෝක ඉතිහාසයේ තියෙනවා. එක් අවස්ථාවක් තමයි 1649 දී ජෝන් බ්‍රැඩ්ෂෝගේ ප්‍රධානත්වයෙන් තිබුණු නඩු විභාගයකින් පසුව පළමුවන චාල්ස් රජුව එල්ලල මරන්ට තීන්දු කළා. හරිද? ඒක ඉතිහාසයේ අපූර්ව කතාවක් කියවන්න. රජුව එල්ලල මැරුවා. හොඳේ, නීතියට අනුකූලව. හරි. දැන් මේ විස්තර ලියන්න හේතු වුණේ ලෝකේ රටවල් ශිෂ්ට සම්පන්න වෙනකොට රජවරුන් පවා නීතිය යටතට පත් කරනකොට අපට මොකද වුණේ, අපට මොකද වෙන්න යන්නේ කියලා පෙන්වන්නයි. හොඳේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් මූලිකවම තහවුරු කළ යුත්තේ ජනතාවගේ නිදහස, ජනතාවගේ අයිතිවාසිකම්. එහෙම නේද? එතකොට ඒ සඳහා අවශ්‍ය බලය තහවුරු කරන්නේ කවුද? ව්‍යවස්ථාදායකය, ඒ කියන්නේ පාර්ලිමේන්තුව, විධායකය, ජනාධිපති, අධිකරණය නේද? දැන් ඉතාම සරලම ප්‍රශ්නේ තමයි විධායකය නැත්තම් ජනාධිපතිව අධිකරණයට ගෙනියන්න පුළුවන්ද? ජනාධිපති කියන කරන දේවල් ප්‍රශ්න කරන්න අධිකරණයට පුළුවන්ද? බැහැනි. 35-1 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35-1 හොඳට කියව ගන්න. ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙහිලා හෝ නිල තත්වෙහිලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේය. මාරයි නේද? දැන් ඉතින් සරලම ප්‍රශ්නය තමයි ජනාධිපති ධූරය දරන කාලයේදී මොනව කළත් ප්‍රශ්නයක් නැහැ නේ නේද? එහෙනම් ඉතින් යන්න තැනක්, ගෙනියන්න තැනක් නැහැ. ආ, ඒක නෙමේ කියන්නේ. දැන් අපේ රටේ අධිකරණයට නීතියට උඩින් රජු ඉන්නවා කියලා නෙමේ කියන්නේ නේද? ඔවුනේ, ජනාධිපති රටේ නීතියට උඩින් ඉන්න පුළුවන් කමක් තියෙනවා කියන එක නෙමේ කියන්නේ. මේක ශිෂ්ට සම්පන්න ලෝකයේ යුක්තියට අභියෝගයක්. හොඳේ, දැන් බලන්න රටේ ජනතාවගේ වරප්‍රසාද අයිතින් වලට උඩින් ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වෙලා යන අයට ඉන්න පුළුවන් නම් ඒ අයට ජනතාවට
නැති වරප්‍රසාද තියෙන්න පුළුවන් නම් ඉතින් එතකොට අර පුරවැසි සමානකම සමාන අයිතීන් වලට ඒක මාර බරපතල අභියෝගයක්නේ හරිද සැබෑවටම අපේ රටේ එහෙම නරකම කළු පැල්ලම අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට කරපු දේ දැන් හුඟ දෙනෙකුට මතක නැහැ ඇය අපේ රටේ 43 වන අගවිනිසුරුවරිය පළමු කාන්තා අගවිනිසුරුවරිය ඇයම තනතුරට පත්වන්නේ 2011 මැයි 19 වෙනිදා ඇයට විරුද්ධව චෝදනා 14ක් නගලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න විශේෂ කාරක සභාවකුත් පත් කරනවා 11 දෙනෙකු මීට පත් කර සිටියා හත් දෙනෙකුගේ මුහුණුවල තිබුණු කර්කශක හාස්‍යෝත්පාදක සිනහ අතුරින් 4 දෙනෙකු පමණක් වගකීමෙන් මා දෙස බලා සිටියා කියලා ඇය ලියලා තියෙනවා 11 දෙනාගෙන් 7 දෙනෙක්ම ඇයට hina වුණා අපහස කළා කර්කශක විදිහට 4 දෙනෙක් නිහඬව වගකීමෙන් බලා හිටියා කියලා ඇය ලියනවා මෙහෙම එදා ලිව්වේ අපේ රටේ එදා හිටපු අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක නේද මත බේදාත්මක දෝෂාභියෝගයක් ගෙනල්ලා මහින්ද රාජපක්ෂලා තනතුරෙන් දොට්ට දාපු උත්තරීතර අධිකරණයේ ප්‍රධානතම භූමිකාවනේ ඒ නේද ඇත්තටම රටේ අගවිනිසුරුවරියව ගෙනල්ලා අපහස උපහාස කළ ව්‍යවස්ථා දායකයේ විදායකයේ එතනට ගියේ කොහොමද කියලා සැබෑවටම මේ රටේ ඉතාම බුද්ධිමත් කතිකාවක් නිර්මාණය වුණේ නැහැ ඒ ගියේ තාමත් අපේ ව්‍යවස්ථාව තුළ කින් ඊස් අන්ඩර් නෝ මෑන් රජු කිසිදු මිනිස්සුකුට යටත් නැහැ කියලා හිතා ගෙන ඊට අවශ්‍ය වටපිටාව හදාගෙන ක්‍රියා කළ නිසානේ නේද දැන් කාලේ හරි කින් ඊස් අන්ඩර් නෝ මෑන් බට් අන්ඩර් ද ගෝඩ් ඇන් ලෝ කියලා පෙන්වන්න ඒ සඳහා මේ රටේ බුද්ධිමතුන්ගේ නව ක්‍රියාදාමයක් ආරම්භ කළ යුතු බව අද ටෙලිවැකිය මතක් කරනවා අනුග්‍රහය මේක අපේ රස රහස අපේ රසය රටේ සැමට රසයි සුමුදුයි විජය ඉන්දියා පපිටි දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටින් කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමා වූ ඉතාම සියුම් ක්‍රියාවලියක් මේ සඳහා හොඳම විශේෂඥයින් වන්නේ ජෝර්ජ් කුණරත් ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි එකෝබා මතුරු සහ කෘමි විකර්ෂක ආලේපන සහ ස්ප්‍රේ ස්වාභාවික ශාක සාරවලින් නිෂ්පාදිතයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත නිපැයුමකි ළමුන් සහ වැඩිහිටියන් සඳහා වන බාහිර රෝගී සේවා සහ සියලු වෛද්‍ය වාර්තා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට එකම තැනකින් Healthy Life Clinic අමතන්න 0114700 මාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ සේම පොලිසියේද වගකීමක් බව People's Tomorrow සංවිධානය අවධාරණය කරනවා. මහමග මරා දැමූ පසු ප්‍රකාශ නිකුත් කරන පොලිසියකින් පළක් නැති බවයි එම සංවිධානය පවසන්නේ. කංජිපානිට පැන යන්න දුන් බුද්ධ්‍යංශය අරගලයේ කොල්ලො කෙල්ල හොයන්න අඟුණු කොළ පැලස්සට යන බව ඔවුන් ප්‍රකාශ කළා. මේ අර්බුදය තුළ අපි දන්නවා මේ පාලකින්ට මේවා කියලා වැඩක් නැහැ. මොකද අපි උන්නත් එකයි උන්ට, අපි මලත් එකයි උන්ට, අපේ මිනිනොත් උන් ගසා කනවා. රනිල්ලා තරම් මේ රට විකුණපු මිනිස්සු, මහින්දලා තරම් මේ රට විකුණපු මිනිස්සු මේ ලෝකේ කිසිම මේ රටේ වෙන කිසිම තැනක හොයාගන්න නැහැ. ඒගොල්ලෝ විකුණපු වේගයට මේ රටවල් දියුණු වුණා නම් අද අපිට මේව හෙන ගහන්න විදිහක් නැහැ. අපි දැක්ක ගස් ලබු කෑල්ල කාපු පුටුවක ඉඳන් හිටපු අරගල කාර්යව හොයන්න අගුණකොළ පැලැස්සට මාතරට ඩිෆෙන්ඩර් දෙක තුන යනවා අපි දැක්ක. මොකද කංජිපාණියම් ඉම්රා අන්ට තියෙන්නේ මේ අල්ලපු ගෙදර මිනිහව කෙනිත්තුවා කියලාවත් චෝදනා නෙමෙයිනේ අයිස් හොයන්න පාසල් ඉස්සරහට යනවා දරුවන්ගේ බෑග් පරීක්ෂා කරනවා එච්චර හිතන්න පුළුවන් පොලිසියට මේ අපරාධකාරයින් මේ ආකාරයට රටෙන් පැනලා යයි කියලා හිතන්න බැරිද ඔය පොලිසිය ඔය බුද්ධිංශය දෙන්න ළමේකට ඒකත් අරගලේ හිටපු ළමේකට දෙන්න මේ රටේ මාධ්‍ය ආයතන ඒ මාධ්‍ය ආයතන තුල හඬ නගන මාධ්‍යවේදීන්ව දැන් බලපෑමට ලක් කරනවා මාධ්‍ය ආයතන වාරණය කරන්ඩ පාර්ලිමේන්තු කාරක සභා දා ගන්නවා සිරස වගේ ආයතන සියත වගේ ආයතන කොටු කරන්ඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තුල මහා පරිමාණයෙන් දැන් මේ වෙනකොට විමර්ශන සිද්ධ වෙනවා අර්ගලකාරයින්ගෙන් ප්‍රශ්න අහනවා අහවලා නේද මේක කරන්න කිව්වේ හැබැයි අපරාධ කරන මේ රටේ ඇත්ත අපරාධකාරයින් බොහොම පහසුවෙන් මේ රටවල් වලින් පැනලා යනවා තවත් දවසකින් කියයි දිනේෂ් ෂාෆ්ට් තමයි බෙල්ල තද කරගෙන මලාට පස්සේ අද්දක බඳගත්තේ කියලා
කංජිපාන ඉම්රාන්ලා රටින් පැනලා එනකම් පොල් ගෑවද? වහාම මේ බුද්ධ්‍යංශ ප්‍රතිසංස්කරණය කරන්න. මේ වෙනකොට මේ රටට උරුම කරලා දීපු මේ අවාසනාවන්ත ඉරණම වෙනුවෙන් ඔය රාජපක්ෂලා හිරගෙදර යන්න ඕනේ නැද්ද? අර නිමල් සිරිපාලසිල්වා කියනවා පාර්ලිමේන්තුව පහුගිය දවස්වල කරලා තියන්නේ වාද කර කර හිටියා මිසක් රටේ ප්‍රශ්න වලට උත්තර එහුවේ නැහැ කියලා. අපි කියන එක විතරක් නෙමෙයි. උඹලා පාර්ලිමේන්තුවේ බුදිය ගත්තකත් කරා. තව ලක්ෂ 16ක ඇඳක් දාගෙන රනිල් වික්‍රමසිංහ හදන්නේ තව ඉස්සරහට බුදිය ගන්න. අපි දැක්ක රූපවාහිනි සංස්ථාවට එක්තරා අමාත්‍යවරයෙක් ඒ කාලේ ඇතුල් වෙලා වෙච්ච හබෙන් පස්සේ ඒ වෙලාවේ ඒ මාධ්‍ය ආයතනය තුල හිටපු මාධ්‍ය වේදීන්ව සහ සේවකයන්ව කෑලි කෑලි වලට කැපුවා. ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් එයාගේ ඇඟේ මැහුම් 252ක් තියෙනවා ඒ සිද්ධියෙන් පස්සේ. ලසන්ත වික්‍රමරතුංගලට වෙච්ච ප්‍රශ්න අපි දැක්කා. ප්‍රදීප් එක්නැලිකොඩ අදටත් කොහෙද කියලා දන්නේ නැහැ. මෙන්න අපි දැක්කා සියත නාලිකාව සම්බන්ධයෙන් වෙච්ච කාරණයක් එක්ක පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දානවා. ආණ්ඩුවට තමන්ගල විශ්වාසයක් තියෙනවනම් තමන් කරන දේ හරි කියලා හෘදසාක්ෂිය කතා කරලා කියනවනම් ඇයි මේ මාධ්‍ය මර්ධනය කරන්න හදන්නේ? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ උඩින් පෙන්නන රූපෙට එහා ගිය යටින් අඩුගෝසුවෙක් ඉන්නවායි කියන කාරණේ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට ප්‍රතිවිරුද්ධ මත දරන්නේ ඒගොල්ලෝ සූදානම් නැති නිසා ඒ මාධ්‍යවේදී යම් අවස්ථාවකදී එයාලා මැඩපවත්වනවා මර්ධනය කරනවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කරනවා කියන කාරණා. කුමන මාධ්‍ය නාලිකාවක හෝ වේවා ජනතාව වෙනුවෙන් හඬ නගන සියලු මාධ්‍යවේදීන් වෙනුවෙන් අපි වෘත්තීය සංවිධානයක් විදියට වෘත්තිකයෝ හැටියට අපි පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්නවා. එනිසායි බොහොම පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා පොලිස්පතිවරයාට කියනවා වහාම තර්ජනයට ලක් වෙලා ඉන්න මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. ජීවිතයක් නැතුණාට පස්සේ අතප්පයක් කැපුවාට පස්සේ ඊට පස්සේ ඇවිල්ලා දුක් ගැනවිලි කියලා බොරු ප්‍රකාශනිකුත් කරලා මෙතන අඬන දොඩලා කිඹුල් කඳුළු හෙල්ල වැඩක් නැහැ. අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මත්පැන් බියර් සහ වයින් වර්ගවල මිල 20%කින් ඉහළ යනු ඇති. සියලුම සිගරට් වර්ගවල මිලද 20%කින් ඉහළ දැමීමට පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසන්නේ. මත්පැන් නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලා පිටිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම වර්ගයේ මත්පැන් බීර වර්ග මිල ඒ අනුව 20%කින් ඉහළ යන බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ඉහළ දැමීම සිදුවනවා. එමෙන්ම ජනවාරි මාස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිගරට් සඳහා අය කරන බදුද 20%කින් ඉහළ දැමීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර පසුගිය දා ඩුබයි රාජ්‍ය සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගැනීමේ මූලික අරමුණ ඇතිව මත්පැන් බදු 30%කින් අඩු කිරීමට පියවර ගත්තා. කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය හරහා ඉහළ ආදායමක් ලැබීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකාවේ මත්පැන් සඳහා මෙලෙස බදු ඉහළ දැමීම පිළිබඳව විමතිය පළ කරන බවයි සංචාරක කර්මාන්තයේ නියැලෙන ව්‍යාපාරිකයින් පවසන්නේ. ඒ පුවතත් සමගින් සියත රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.